අපි බලමු Android මෙහෙයුම් පද්ධතිය තියෙන දුරකථනයට කොහොමද Zoom application එක download කරලා ඒක setup කරගන්නේ කියලා. මේ සඳහා ඔයාලා යන්න ඕන ඔයාලගේ phone එකේ Play Store කියන option එකට මේකට ගිහිල්ලා ඔයාලා search කරන්න ඕනේ Zoom කියන application. ඔයාලට මෙතන Zoom Cloud Meeting කියලා app එක පෙන්නනවා. අපි මේ app එක ඉස්සරහින් තියෙන මේ install කියන කොළපාට button එක tap කරමු. මේ විදිහට ඔයාලගේ phone එකට මේ Zoom කියන application එක download කරන්න ඔයාලගේ phone එකේ free space එහෙම නැත්නම් නිදහස් memory එකක් තියෙන්න ඕනේ. ඔයාලගේ phone එක සම්පූර්ණයෙන්ම පිරිලා නම් ඔයාලගේ apps වලින් ඔයාලගේ දාලා තියෙන photos videos වලින් පිරිලා නම් තියෙන්නේ මේ විදිහට Play Store එකට ඇවිල්ලා අපිට app එක download කරන්න බෑ. එතකොට error message එකක් පෙන්නනවා. ඒ නිසා ඔයාලා ඒක ගැන දැනුවත් වෙන්න ඇප්ලිකේෂන් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරද්දී ඔයාලගේ ෆෝන් එකේ සැලකිය යුතු ඉඩ ප්‍රමාණයක් තියෙනවා. ඔව් දැන් ඩවුන්ලෝඩ් වෙච්ච ඇප් එක දැන් ඉන්ස්ටෝල් වෙනවා. ඔව් දැන් මේ ඇප් එක අපේ ෆෝන් එකට ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. අපිට මෙතනදී මේ ඇප් එක ඕපන් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපේ ෆෝන් එකට ගිහිල්ලා අපිට පුළුවන් මේක ඩවුන්ලෝඩ් වෙච්ච තැනින් මේ Zoom application එක download වෙලා තියෙනවා මේ කොටසේ. මම මේ app එක open කරගන්න. දැන් අපි බලමු Zoom app එක open කරලා කොයි විදිහටද අපිට මුල්ම interface එක පෙන්වන්නේ කියලා. ඔව් මෙතනදී ඔයාලට join meeting කියලා ලොක button එකක් තියෙනවා. ඒ වගේම sign up සහ sign in කියලා කොටස් දෙකක් තියෙනවා. sign in කියන එක පාවිච්චි කරන්නේ අපි දැනටමත් Zoom එක තුල account එකක් හදලා තියෙනවා නම් අපිට අදාළ account එකක් තියෙනවා නම් අපිට පුළුවන් මේ sign in කියන එක පාවිච්චි කරලා එතනදී log වෙන්න. එහෙම දැනට අපිට Zoom එක තුල account එකක් නැත්නම් අපිට පුළුවන් මේ sign up කියන කොටස පාවිච්චි කරලා account එකක් අලුතෙන් සාදා ගන්න. මෙතන මුලින්ම අපිට පෙන්නනවා අපේ birthday එක type කරන්න කියලා. මෙතනදී birthday එක දීලා සෙට් කරනවා. ඔව් ඊට පස්සේ අපෙන් අහනවා ඊමේල් ඇඩ්‍රස් එක, ෆස්ට් නේම් එක, ලාස්ට් නේම් එක. ඔයාලට ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙනවා නම් එතනදී ටයිප් කරන්න පුළුවන්. ඒ වගේම ඊමේල් ඇඩ්‍රස් එකක් නැත්නම් කලින් වීඩියෝ එකේදී මම කියලා තියෙනවා කොහොමද අලුතෙන් ඊමේල් එකක් සකස් කරගන්නේ කියලා. අන්න එතනදී සකස් කරගත්ත මේල් එක තමයි ඔයා මෙතනදී යූස් කරන්න ඕනේ. අපි එදා හදාගත්ත මේල් ඇඩ්‍රස් එක දීලා බලමු. මෙන්න මේ විදිහට තමයි නිවැරදිව ඊමේල් ඇඩ්‍රස් එක ටයිප් කරන්නේ. ප්‍රසන්න නවරත්න 2020 කියන අපේ නම පාවිච්චි කරලා තමයි ඊමේල් එක අපි එදා හදාගත්තේ. ආයේ හදාගත් ඊමේල් ඇඩ්‍රස් එක තමයි මෙතනට අපි එන්ටර් කරලා තියෙන්නේ. මේක මේ වීඩියෝ කොටස් දෙකකින් යන්නේ. මේ වීඩියෝ එක අපි ඊමේල් ඇඩ්‍රස් එක හදාගත්ත වීඩියෝ එකත් එක්ක සම්බන්ධයි. අලුතෙන්ම මේ කොටස විතරක් බලන කෙනෙක් නම් එයාට ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙනවා නම් මෙතන එන්ටර් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ කලින් වීඩියෝ එක බලලා ඇවිත් යා ඊමේල් ඇඩ්‍රස් එකක් හදාගෙන මෙතනදී එක එන්ටර් කරන්න පුළුවන්. ඊට පස්සේ අපේ නමේ පළවෙනි කොටස සහ අන්තිම කොටස අහනවා. අපි එතනටත් ඒ දෙක දෙමු. ඊට පස්සේ මේ sign up කියන බටන් එක ටැප් කරන්න. දැන් මෙයාලා කියනවා අපේ මේ ප්‍රසන්න නවරත්න 2020@gmail.com කියන ඊමේල් ඇඩ්‍රස් එකට ඊමේල් එකක් යවලා තියෙනවා කියලා මේ Zoom service එක හරහා. අපි මෙතනින් ඉවත් වෙලා අපි ගිහිල්ලා බලමු අපේ ඊමේල් එකට මේල් එකක් ඇවිල්ලාද කියලා. අපි දැන් ඊමේල් එක මේ ෆෝන් එකේ සෙටප් කරගෙන තියෙන නිසා අපි මෙතන මේ Google Apps කියන කොටස යටතේ තියෙන Gmail කියන කොටසට යනවා. මේකෙදි ගිහිල්ලා බලමු අපිට ඊමේල් එකක් ඇවිත් තියෙනවද කියලා. දැන් Zoom එකෙන් ඊමේල් එකක් ඇවිල්ලා තියෙනවා අපිට. අපි මේ Zoom කියන එක ඕපන් කරලා බලමු. ඔව් අපේ Zoom එක තුල හදාගත්ත account එක activate කරන්න තියෙන්නේ. මේ තැඹිලි පාට activate account කියලා තියෙන button එක ටැප් කරන්න ඕනේ අපි. ඊට පස්සේ මෙතනදී සකසන්න ඕනේ පොඩි settings ටිකක් තියෙනවා. අපි මෙතන මේ අහලා තියෙන දෙයට no කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ continue කරන්න. අපේ ප්‍රශ්නමයි last name එකයි දීලා මෙතන ඔන්න password එකක් දෙන්න කියලා. මෙතන
වැදගත්ම දෙයක් කියන්න ඕනේ මෙතන දේවල් මතක තියාගන්න මේ හදාගන්න පාස්වර්ඩ් එක අර ඊමේල් එක හදාගද්දි දුන්න පාස්වර්ඩ් එකම දෙන්න එපා ඒ පාස්වර්ඩ් එක නෙවෙයි මෙතනදී ඉල්ලන්නේ මෙතනදී ඉල්ලන්න ඔයාලගේ මේ Zoom එක ඇතුලේ අපි හදන අලුත් account එකට අදාළව තියෙන පාස්වර්ඩ් එක මේ පාස්වර්ඩ් එක Zoom ගිනුමට විතරක් අපි අලුතෙන් හදාගන්න ඕනේ පාස්වර්ඩ් එක මේ පාස්වර්ඩ් කියන box එක tap කරාම ඔයාලට පල්ලෙහාම් පෙන්නනවා පාස්වර්ඩ් එක හැදෙන්න ඕනේ විදිය අව මේ අකුරු 8ක් තියෙන්න ඕනේ ඉලක්කම් තියෙන්නත් ඕනේ අකුරු තියෙන්නත් ඕනේ ඒ වගේම ඒවා simple සහ capital විදිහට මාරු වෙලා තියෙන්නත් ඕනේ ඔය කියන දේවල් පාවිච්චි කරලා තමයි අපි අපේ password එක හදාගන්න ඕනේ මම මෙතනදී password එකක් ඇතුළත් කරනවා ඊට පස්සේ අපිට පල්ලෙහාන් තියෙන continue button එක click කරන්න පුළුවන් අපේ password එක නිවැරදි නම් අපි ඊළඟ පියවරට aran යනවා මෙතන මේ පියවර ඔයාලා නොකුත් වෙනසක් කරන්න ඕනේ නැහැ මේ පල්ලෙහාන් තියෙනවා skip this step කියලා කොටසක් මෙන්න මේක දෙන්න හරි ඊට පස්සේ ඔයාලා ඔයාලගේ account එක හදාගෙන ඉවරයි මෙතනට ආවා කියන්නේ start meeting now සහ go to my account කියලා කොටස් දෙකක් තියෙනවා අපි දැන් මේ මෙතනින් මේක යන්නේ අපි මේ email එක හරහා තමයි මෙතනට ආවේ අපි මෙතනින් ඉවත් වෙලා අපි යනවා අපේ Zoom app එකට අපි Zoom app එකට ගිහිල්ලා මෙතන දැන් තියෙන ඔයාලට අපි ඉස්සෙල්ලා account එකක් හදාගන්න තමයි sign up කියන කොටස පාවිච්චි කරේ අපි දැන් sign in වෙනවා මොකද අපිට Zoom එක ඇතුලේ account එකක් දැන් තියෙන නිසා අපි sign in වෙනවා sign in වුණාම email address එක අහනවා අපේ email address එක දෙනවා email address එක ගහද්දී කිසිම තැනකදී space තියෙන්න බෑ එතනදී අහන password එක හොඳට මතක තියාගන්න email address එක හදද්දී දුන්න password එක නෙමෙයි Zoom account එක හදද්දී දුන්න password එක තමයි අපි මෙතනදී ඇතුළත් කරන්න ඕනේ ඊට පස්සේ අපි මේ sign in කියන button එක tap කරනවා දැන් ඔයාලා සාර්ථකව Zoom application එක තුල account එකක් හදාගෙන ඒ account එකට log වෙලා ඉන්නවා. දැන් මේ තියෙන්නේ Zoom එක තුල තියෙන ඔයාලගේ account එක. ඔයාලා කොහොමද online meeting එකට සහභාගී වෙන්නේ? video on කරන්නේ කොහොමද? අපි mic එක on කරලා කතා කරන්නේ කොහොමද? මේ වගේ මේක ඇතුලේ හදාගන්න පුළුවන් settings ගැන අපි ඊළඟ video එකෙන් කතා කරමු.